වාටත් මේ annoying problem එක වෙලා තියෙනවද කියලා කියන්න. ඔයා කොහේ හරි වැදගත් තැනකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊට පස්සේ කලින් දවසේ ඔයාගේ මූණ මැද ලොකු pimple එකක් එනවා. ඉතින් ඔයාගේ තිබ්බ self confidence ඔක්කොම ගොඩාම නැතිලා යනවා මේ pimple එක හින්දා. මේ annoying problem එකට solution ටිකක් තමයි අද වීඩියෝ එක කතා කරන්න යන්නේ. කොහොමද ඔයාගේ මූණ pimple free එකට තියාගන්න කියන එක ගැන. What's up boys? Main session se illusion ekata gadath ekjor lokoma sadhana piliganawa. Api wede gathana thowa kelima amu tips walta. Number 1 tamai moona allan eka nathara kala daan eka. Oy godak welada api moone pimples enne api moona nitharama allan hinda. Mara vidira athe jarawa thiyene visa bija build up wenne dawasa pura. Mokada api hema deyam allanne athinne. Idin e waragena api moone dibama mokada wenne? Ape pores walta e visa bija gihilla ewa infect wala api moone pimples enna padan ganawa. Idin moona allan eka kelima nathara kala daanna. Puruddak wasin thiyaganna moona අල්ලා නැතු වින් එක. දැන් මොන හරි වෙලාව මගේ මූණ කැසුවොත් එහෙම මම කරන්නේ මේ පිටිපස්සෙන් පොඩ්ඩක් මෙහෙම කරන එච්චර තමයි. ඉස්සරයි මං අල්ලන්නෙම නැහැ. මොකද ඉස්සරහා විසි බීජ වැඩි ඉන්නේ පිටිපස්සට වඩා. ඉතින් ඒක පුරුද්දක් කරගන්න. අනිත් දේ තමයි ඔය pimples කඩන එක pimples අල්ලන එකත් නතර කරලා දාන්න. ගොඩක් වෙලාවට අපේ pimples වැඩි වෙන්නේත් ඕකයි. නිතර මේක අල්ලන ඉඳ නිතර මේක මේවා කරනවා කඩන්න යනවා. pimples කඩපුවම අපේ මූණේ වලවල් හැදෙනවා. ඒකෙන් තමයි ඔය ගොඩම pimples scars එන්නේ. එහෙනම් pimple එකක් ආපුම නිකම්ම තියන්න එක අල්ලන්න යන්න එපා. දවස් දෙකකින් විතර නිකම් මේක නැති වෙලා යනවා. දැන් මගෙත් මෙතන ගිය සතියේ pimple එකක් ආව ලොකු එකක්. මම මුකුත්ම කරේ නැහැ. මම අල්ලන්නවත් ගියේ නැහැ. නිකම් මේක නැති වෙලා ගියේ. දැන් එතන හොයන්නත් බෑ pimple එක තිබ්බද නැද්ද කියලා. එහෙනම් මූණ අල්ලන එක නතර කරලා දාන්න. දෙවෙනි එක තමයි ඔයාගේ pillow case සතිය සැරයක් මාරු කරන එක. මොකද අපි සාමාන්‍ය පැය 8ක් විතර නිදාගෙන ඉන්නවනේ කොට් එක. ඔළුව තියලා මූණ තියලා ඉතින් අපේ ඔළුවේ තියෙන හිස්සොරේ ඊට පස්සේ අපේ මූණේ තියෙන දාඩිය ඒක නැත්තම් කෙල ඔක්කොම මේකේ මෙය වෙනවා. ඉතින් සද් දෙක තුනක් මේක තිබ්බා මොකද වෙන්නේ? බැක්ටීරියා ගොඩක් බිල්ඩ් අප් වෙනවා වගේ කොට්ටුරේ. මේකේ ආයේ අපි මූණ තියන් හිටම මොකද වෙන්නේ? මේ පැය 8ක් විතර. අපේ මූණේ තියෙන පෝස් වලට අර බැක්ටීරියා යනවා. ඉතින් pimples එම් වැඩි වෙන්න පටන් ගන්නවා. හැම සතියම අනිවාර්යෙන්ම වාගේ pillow cases change කරන්න. අනිත් දේ තමයි ඒත් එකම මූණ පිහින්න වෙනම හොඳ towel එකක් තියාගන්න. ඔයා ඇඟ පිහිනගෙම මූණ පිහින්න එපා. ඒකේ දුවිලි ජරා ඔක්කොම තියෙන ඒවත් ආයේ මූහුන්ට යනවා. ඒකත් සතික සැරයක් හොදන්න. හරිද? තුන්වෙනි එක තමයි ස්කින් කෙයාර් රුටින් එකක් ෆලෝ කරන එක. ඔයා කරන්න ඕනේ දේවල් තුනයි. හරිද? පළවෙනි එක තමයි උදේ හවස ෆේස් වොෂ් එකකින් මූණ හොදන එක. මූණ හෙදුවට පස්සේ මොයිස්චරයිසර් පාවිච්චි කරන මූණ වේලෙන්නේ නැති වෙන්න. මොකද මූණ වේලුනාමත් අපේ අර ඉරිටේෂන් එක වැඩි වෙනවා. ඊට පස්සේ අපි මූණ කසන්න පටන් ගන්නවා. ඒතර පිම්පල්ස් වැඩි වෙන්න පුළුවන්. එහෙනම් මොයිස්චරයිසර් පාවිච්චි කරන්න ඕනේ. ඊළඟ ස්ටෙප් එක තමයි සතියේ දෙපාරක් විතර ෆේෂල් ස්ක්‍රබ් එකක් පාවිච්චි කරලා අපේ මූණේ උඩ තියෙන ඩෙඩ් ස්කින් එක අයින් කරලා දාන එක. ඒත් එක්කම ඒවට මුනි තියෙන කැළල් එහෙමත් අඩු වෙලා යනවා. මේ ස්ටෙප් තුන තමයි ඔයාලට කරන්න තියෙන්නේ. ලොකු දෙයක් නැහැ ස්කින් කෙයාර් රුටින් නැහැ ෆලෝ කරන්න ඕනේ කියලා. ඔය තුන හොඳටම ඇති. ඉතින් ඔයා හොයනවා නම් කොහෙන්ද මම මේකට අවශ්‍ය ප්‍රොඩක්ට් හොයාගන්නේ කියලා මම ඉන්ට්‍රොඩියුස් කරන අද වීඩියෝ ස්පොන්සර් එක Teach Handley. Teach Handley කියලා කියන්නේ පිරිමින්ට කියලා හදපු uncomplicated skin care routine system එක. මේකේ ෆේස් වොෂ් එකක් තියෙනවා උදේ හවස වාඩි මූණ හොදන්න ඊට පස්සේ AM PM කියලා මොයිස්චරයිසර් දෙකක් තියෙනවා. සාමාන්‍ය මොයිස්චරයිසර් පාවිච්චි කරනකොට තව වඩා අපි එක ස්ටෙප් එකක් ඉස්සරහට යන්න පුළුවන්. මොකද මේ AM මොයිස්චරයිසර් එකේ sun protection එකකුත් තියෙනවා. sunscreen එකකුත් තියෙනවා SPF 20ක. ඉතින් ඔයාගේ එළියද්දි අවු වෙන මූණ ආරක්ෂා වෙනවා. ඊළඟට facial scrub එකක් තියෙනවා. සතියේ දෙපාරක් විතර පාවිච්චි කළා වගේ මුනි තියෙන dead skin එක අයින් කරලා දාන්න. මේ ප්‍රොඩක්ට් තුනම එකට එකක් හොඳට එකතු වෙලා වැඩ කරන්න. එහෙම නැතුව එක තැනක එක ෆේස් වොෂ් එක එක තැනක මේ ෆේෂල් ස්ක්‍රබ් එක තවත් තැනක මොයිස්චරයිසර් ගත්තාම සමහර වෙලාවට මේ අර පොඩි කිමිකල් ඉම්බැලන්ස් ඉඳා වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් වාගේ මූණට. මේක ඔක්කොම එකට වැඩ කරන ඉඳා හොඳ රිසල්ට්ස් එකක් බලා ගන්න පුළුවන්. මගෙත් ගොඩක් pimples ඉබර දවස. දැන් නැත්තරම නැත්තරම් pimple එකක් ආවත් දවස් දෙකකින් විතර නිකම්ම නැති වෙලා යනවා. ඒගොල්ලෝ මගේ ඔඩියන්ස් ලාට කියලා ස්පෙෂල් ලින්ක් එකක් දුන්නා. ඔයා මේ ලින්ක් එක ක්ලික් කරලා ගියාම ඔයාගේ ඕඩරකින් 30%ක්ම අඩු කර ගන්න පුළුවන්. ඉතින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ උඩින්ම දාලා තියෙන ලින්ක් ඒත් එකම පින් කමෙන්ට්ස් එකක් තියෙනවා. ඉතින් ඔයාගේ මූණ ඉම්ප්‍රූව් කරගෙන ඔයාගේ කොන්ෆිඩන්ස් වැඩි කර ගන්න ඕන නම් ටීෂන් එක චෙක් අවුට් කරන්න අපි එනං ඊළඟ ටිප් එකට යමු. නම්බර් 4 රෙගියුලර්ලි එක්සර්සයිස් කරන්න. මොකද අපි නිතර වගේ දාඩි දැම්මේ නැත්නම් අපේ ඇඟේ තියෙන අර ටොක්සින් එළියට දැම්මේ නැත්නම් ඒවා pimples ඉදිරිය අපේ මූණේ එළියට එන්න පුළුවන්. නිතර වගේ දාඩි දාන්න මොන දෙයක් කරන්න එක්සර්සයිස් වෙන්න ඕන නැක ස්පෝර්ට් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් පොඩි රන් එකක් වෙන්න පුළුවන් වෝක් එකක් වෙන්න පුළුවන් ඉදිරිය ඉඳන් පොඩ්ඩක් මේ එක්සර්සයිස් ටයක් කරනවා වෙන්න පුළුවන් මොන හරි දෙයක් කළා ඇක්ටිව් වෙන්න ඇඟේ පොඩ්ඩක් දාඩි දාන්න. මේක මේ pimples වලට විතරක් නෙවෙයි හැම දෙයකටම හොඳයිනේ. ඔයාගේ බොඩි එකත් ඉම්ප්‍රූව් වෙයි ඊට පස්සේ ඔයාට හෙල්ති ගතියක් තේරේ ඇඟේ හැම දෙයකටම හොඳයි. ඒ නිසා රෙගියුලර් එක්සර්සයිස් කරන්න. ඊළඟ දේ තමයි හෙල්ති විදිහට කන්න ඒත් එක්කම ගොඩක් වතුර බොන්න. මොකද අපි කන දේවලුත් අපේ ඇඟට බලපානවා.
අපේ කන දේවල් අනුව තමයි අපේ ඇඟ රියැක්ට් කරන්නේ. ඉතින් අපි හෙල්ති විදිහට කන එක ගොඩක් වැදගත් මේ වගේ දේවල් වලට. අර කඩෂෝරු කියලා කියන්නේ අන්න ඒ වගේ දේවල් කන්න එපා. වැඩිපුර සීනි කන්න එපා. ඊට පස්සේ වැඩිපුර තෙල් කන්න එපා. ඔය බේසික් දේවල් ටික තමයි. ඒ තේම ගොඩක් වතුර බොන්න. වතුර බොද්දිත් අපේ ඇඟේ මොකද වෙන්නේ? අර තියෙන ටොක්සින් එහෙම ඔක්කොම නැති වෙලා යනවා. ඉතින් මේ වගේ සිම්පල් දේවල් තමයි ඔයාගේ පිම්පල්ස් නැති කරගන්න ඔයාට කරන්න පුළුවන්. ලොකු සංකීර්ණ දේවල් නැහැ. මේ වගේ පොඩි දේවල් ටික කරා නම් හොඳටම ඇති. අඩි දෙක තුනක් ඇද්දි ඔයාටම හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් ඔයාගේ මූණේ. ගොඩාක් ලොකු පිම්පල්ස් ප්‍රමාණයක් තියෙනවා ඔයාගේ මූණේ. මේක ගොඩක්ම ඉෆෙක්ටිව් වෙන්නේ නැති වෙයි. සාමාන්‍ය දුරට ඔයාලට ඉෆෙක්ටිව් වෙයි. ඩර්මටොලොජිස් කෙනෙක් ගාවට ගිහිල්ලා ට්‍රීට්මන්ට් එකක් ගන්න. ඔයාගේ ගොඩාක් පිම්පල්ස් තියෙනවා නේද? එහෙම නැත්නම් සාමාන්‍ය ඉඳලා පිම්පල්ස් දෙක තුනක් ඉන්නගෙන ඉන්නා. මේ කරොත් එමේ පිම්පල්ස් නැති වෙලා යයි. හරි ඉතින් මම හිතන මේ වීඩියෝ උදව් වෙනද කියලා එහෙම නැණා නම් වීඩියෝ ලැක් එක දාන්න මතක කරන්න බෑ. ඒත් එක්කම ඔයාගේ මූණ තවත් ඉම්ප්‍රූව් කරගන්න ස්කින් කෙයාර් රුටින් එක ෆලෝ කරන්න ඕන නම් ටීෂන් ලි චෙක් අවුට් කරන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එක දාලා තිනවා. ඒත් එක්කම පින් කමෙන්ට්ස් වලට ඒ ලින්ක් එක දාලා තිනවා. මේ ලින්ක් එක ක්ලික් කරලා ගියාම ඔයාලට ඔයාගේ ඕඩර් 30% ක ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. අපේ නම් ඊළඟ වීඩියෝ සෙට් එකමු. ජය වේවා.